විශේෂතාවය ඉන්න සමාජයක තමි පක්ෂපාතිකව ප්‍රකාශ කරන්න බෑ. එතකොට පොදු රාජ්‍ය කියන්නේ පොදු දෙයක්. ඒ රාජ්‍ය කියන්නේ අර වගේ අර විශාල යාන්ත්‍රණයක් මේ දේශපාලන පක්ෂයක්ට තාන්ත්‍රිකවත් නෙමෙයි. ඒක මේක ආගම ඉවත් වෙනවා. ආගම කියන්නේ පුද්ගලික දෙයක්. රාජ්‍ය කියන්නේ පොදු දෙයක්. පොදු දෙයකට විවිධ මත ධර්ම විවිධ භක්තිය තියෙන ආගම් නොආධාරයක් තියෙන සමාජයක තනි ආගමකට අනුග්‍රහයක් පක්ෂපාතිත්වයක් දක්වන්න බෑ. එතකොට ඒ දෙක වෙන වෙනම ඕනේ කියන එක තමයි මේ සෙකියුලරිසම් හරි අහිංසකවාදයෙන් වාදයෙන් හරි බුද්ධිවාදයෙන් හරි අනාගමික වාදයෙන් හරි යෝජනා කරන්නේ. ඒක සම්බන්ධයෙන් අපි අපරමිත සම්පෝතියක් නැහැ. ආගම රාජ්‍යයෙන් වෙන්නේ යුතුයි කියන එක සෙකියුලරිසම් මේ සෙකියුලර් ගෲප් එකේ ප්‍රධාන තේමාව. හේතුවාදී සංගමය කොන්දේසි විලහිතව එම කාරණයට 100%ක් එතනදි ගැටා. ආගම සම්බන්ධයෙන් මතෙදී ආගම යමක් ප්‍රයෝජනවත් යමක් කරලා තියෙනවද නරකමද ඒ සම්බන්ධයෙන් අපි මෙතෙක් සෑහෙන කතා කරලා තියෙනවා. එතනදී අපිට මේ වැනෙන්නත් බෑ අපරෙන්නත් බෑ එතනදී එක මතයක් තියෙනවා. ඒ නිසා මෙතන එන්න පිරිස අපි නන්නතර කරන්න බෑ. ආගම අතීතයේදී ආගම මීට අවුරුදු දහස් ගණනකට කලින් ආවේ ඒ සමාජයේ ජීවත් වෙච්ච ප්‍රභු වරප්‍රසාදලාදී ඒ කියන්නේ යම් කිසි දාර්ශනික ආධාරයකට යෙදෙන තරම් කාලයේ සමය මුදල් තිබිච්ච පිරිසක් ප්‍රචලිත කරපු මත විදියට තමයි ආවේ. දැන් අද සමාජයේ කියන්නේ එදා සමාජයට සසඳන්න බෑ. අද සමාජයේ ඊට වඩා දැම්ම ලබාගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට හැමදාම එකතන පල් වෙන මේ ආගමික මතයක් සමාජයේ සියලු දේ අභිබවා ඉන්න අනභිබවණීය දෙයක් බවට පවතිනවාද කියන මතයේදී වැඩිලි බෑ. එතනදී මේ සමා මේ වෙනකොට කොටින උත්තරේ මේ වෙනකොට ආගම කියන්නේ අපේ ලංකාවට ගත්තා ලෝකයට ගත්තා පිළලයක්. සමාජයක් විදියට ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ මේ අනාගමික ප්‍රතිපත්තිය උඩ රාජ්‍ය ක්‍රමය ඉස්සරහට යන උත්සාහ කරපු රටවල්. ලංකාව ඉන්දියාව සසඳනකොට අපිට ඒක තමයි බෙදුම් රේඛාව. ඒ වුණාම මේ දැන් අපි උදාහරණ විදියට දකිනවා ලෝකයේ දැන් අෆ්ගනිස්තානයේ ඉරානයේ ඊශ්‍රායලයේ තමයි ඊශ්‍රායලයේ බලහත්කාර රාජ්‍යයක් වුණත් ඒක ප්‍රබල ආගමික රාජ්‍යයක්. ඒගොල්ලෝ දියුණුව සහ සමාජ ප්‍රගති අත්පත් කරගෙන හිටිය තව රටවල් වල තව සමාජයක තව මිනිස් කොට්ටාසයකට හානිදායක දෙයක් කරමින් ඉන්නේ. ඒ ආගමික වූ රාජ්‍යයන් නිසා ලෝකෙට වෙච්ච දේ. ඒ නිසා එතනදී අපිට මේ තෝරා ගන්න හරි නිකන් අනිශ්චිත හරි නැහැ. ආගම කියන්නේ මේ ලංකාව ගත්තත් එහෙමයි. මම කියන්නේ මේක අවුරුදු 40කට කලින් 50කට කලින් පිටිච්ච බුද්ධාගම නෙමෙයි ඉන්නේ. වල්පොල රාහුල හාමුදුරුව වගේ ඇවිල්ලා ඉන්නේ මේ දැන් තියෙන බුද්ධාගම. ඒ නිසා ඒ යුගයේ ඉවරයි. ආගමින් යම් කිසි හෝ ප්‍රගතිශීලී හරි මොකක් හරි සහනසහාය එහෙම යුගයක් නෑ දැන් මේ ලංකාවෙත් නෑ ලෝකෙත් නෑ. ඒ නිසා එතනදී අපිට ආයේ තර්ක කරන්න වාද කරන්න සංවාද කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා මේ මම හිතන්නේ අර මහත්මයා මතු කරන්නේ මේ මහත්ක කියව අදහස හරියට ගත්තෙත් නැහැ. අයිතිවාදී කියන්නේ අලුත් අදහසක් නෙමෙයි. ඒ නිසා ඒ සම්බන්ධව අපිට කරුණු ඉගෙන ගන්න පුළුවන්. මේ ආගම සම්බන්ධයෙන් අර වගේ මේ අපිට ආපස්සට පහු බහින්න බෑ. අපි ඒක පහු කරගෙන ඇවිල්ලා ඉන්නේ. එහෙම අපි ආපස්සට යනවා නම් අපේ මේ හේතුවාදී ව්‍යාපෘතියත් මේ තේරුමක් ඇති වෙනවා. මම හිතන්නේ මේ මගේ අදහස ඒකයි මම අපි හේතුවාදී සංගමයේ විදිහට ඉස්සරහට ගෙන යන අදහසක් මතයක් අපේ මේ ක්‍රියාකාරීක තේක. ආගමට කිසි උදව්වක් දුන්නේ නැත්නම් ඒක ආගමට හානි කිරීමක් තමයි වෙන්නේ.
gentleman Kevin said, when the religion is ultimately damaging, I don't think that it's an important fact that we should worry too much about that secularism. But religion or any other ideology that doesn't have a sort of self-criticism or self-questioning nature could be it could lead to some kind of damaging end, right? Any ideology, maybe Marxism, communism, where you stifle this, where you stifle criticism, where you stifle the question, right? So unlike, say, scientific discipline. So any ideology is ultimately damaging, if you take it to its very extreme end, that doesn't have sort of mechanism to question itself, and religion is a prime example. But rather than debating about, you know, whether religions are, you know, damaging or whether are religions absolutely damaging, secularist agenda should, I think, be much more broader. In that what I mean is, the goal behind the secularist agenda should be to grant freedom for everybody. That is, a person who is not religious and there is a person who is religious. So, religion, if it is institutionalized, can be damaging because you have other sectors in society, other cultures in society, people who follow other religions, other concepts, and other ideas. They will feel disenfranchised if you say, you know, this should be the state religion. This should be your core set of values, or this should be your set of morals. So I think the secularist movement should not worry too much about whether religion is absolutely damaging. There are damaging effects, we have seen it, and I think you can all agree to divorce it from state policy. For example, these days you see a lot of Buddha statues being built in all state institutions, right? If you look at the RDA, Patramundi, it didn't have a Buddha statue until the celebration recently, right? So this is being incorporated into policy, into public institutions, in de facto as a straightforward thing. So I think the secularist movement should not worry too much about the can be, you know, debated about that is a kind of strong position. Secularists, I think, should be much more broad. We can, I guess, all agree that there are damaging aspects to religion, and it stifles the freedom of other communities, right? And so then it should be divorced. So that's our last one. Gracias.